යි බෝන් කාලීන පුවත්වාර්තාකරණය අංක එක. සියතව දැසන පුවත්විකාශයෙන් ඔබ හමුවන මම අර්ශනාපිරිස්. ප්‍රථමය අවදහනය පුවත්සී රස් අල වෙත. නයකුළුණු නයපුොකුණු නය වරායවල් ණය ගුවන්තුටු පලවල් හොඳම ආයෝජනද කියලා තාත්තල මහප්පල බාප්පල අංකල්ල සහ පුතාලගෙන් අද ටෙලිවකිය ප්‍රශ්න කරනවා. ට ංුලොත් කළ ංකුොත් භාවේ හොයන කමිටුවෙන් විපක්ෂය සම්පූර්ණයෙන්ම ඉවත්වේ ප්‍රනිල් වික්‍රමසිංහගෙන් හොයාගන්න බැරි අමාරුමදී ගැන අනුරහෙලිකරයි ප්‍රථමයෙන් දේශය පුවත් දූෂණය වංචාව නාස්තය අක්‍රමිකතා සහ අකා රක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිශන් තෙලිවකය දැන් ටිවිෂන් ටෙලිය. අදලියන්නේ තුන්සිිය දහ නව වැනි ටෙලිවැැකිය. කියන්නෝ ලියන්නෝ අපුල්ලන්නෝ මොනවා කීවත් කළත්න් සිහි බුද්ධියෙන් අහන රටවැසියන් අපට අවශ්‍යවතිබෙනවා. බුද්ධිමත් තර්කානුකුල පුරවැසියන් අවදිබුණේ නැත්නම් මේ රටට ඉවරෙටම ඉවරවෙන්න යන බව මතකතියාගත යුතුයි. ගෝටාබේ රාජපක්ෂ ජනපතිව පන්නන්නා දැමූ අරගලේට ඊට අවුරුද්ධයි. ඒ අරගලේට අවුද්දක් පිරණ තැන ආචාරය හර්ෂදී සිිල්වකිව වේ රටක් කාබාසියක් කළ ගෝටාබේට මේ ආණ්ුව. රජ සැප ලබාදමින් සිටින බවයිනේද. එක අහළමටෙලිවෙ කිය පටන් ගමු. හෝට අේ රජ පක්ෂ සම්පූර්ණ වර ප්‍රසාද පිට වැජබෙනවා. මේ අසර මිනිස්සුන්ගේ බඩට ගාල විනාශස කරලා නැති බංගස්ථාන කළ රට බංකොලොත් කලා කෙලවල. ඒ බදුවලින් වැජබෙන්න්න. අදට අවුරුද්ධක් කන. ත මේ අතර නාමල් කිවේ තම පියාගත්ත නය හැම සතයක්ම රටට ආයෝජනය කළ බවනේද. ? හල බලන්නකු මයින්ද රාජම රාජපතුමා ගත්තුෝ හැම නෑ රටක් විදියට උපයපු හැම රුපියලක් මෙරටේ මාතරු ූවිට ව්ා ගක්ත්ේ අයෝජනය කළ ැහි අතරාර සමන්රත්න පිය කියනවා ජනපති ගෙචින්තනයේ දු්පත්කම නැතිකිරීම කියලා නේද. ඒත් අහන්නකු ද පත්ම දග. එකම රල්ලික්ම සිංකගේ ිින්ත අස්ම කන බයිෙන්ඩ ඕනේ නෑ ඇති තරම් මුදල් තියනවා ලෝකබැකෝ ඩොල් මිියර ගරන්නක්තිලා තියනවා. දැන් මේ කතාතුන හරි කල්පනාවෙන් විමසන්නකු. එතකොට තේරේව මේවා මහා අතේ පැලවෙන ගල් පට්ට පල් බොරු කියලා. හොදේ ගෝටාබේ කියන්නේ නාමල්ගේ බාප්පත්. එයා ජනපති මහින්ද රාජ පක්ෂිකයන්නේ නාමල් ගතා අත්තා. එයා එදා අග මැති නේද. මෙයාල තමයි තම හිතවතුන්ට සීනි බදදු සහේ දන්න රුපිය. බිලියන දාසයක් මොන්න තුටු පඩු රක්ද මේ ගැන පාර්ලිමේන්ත්‍රදි මුලින්ම හෙළි කළේ අනුරකුමාර දිසානායක දැන් අද වෙනකන් එදා ගත්තු මේ තීරණය ගැන රටට කිසිම පැහැදිලි කිරීමක් රාජපක්ෂල කලාද නෑ මොකක් කියල කියන්ටද මේ රට මටයි මගේ පවුලටයි මගේ යහළුවන්ටයි කියලා තමයි තින් කියන්න වෙන්න නේද. ගෝටාබය හිටපු ජනපතිත හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂට මේ රට බාර දෙෙනකොට නිැන ඒ දෙන්න දාලා පැනලෑන අවස්ථාව වෙනකං, මේ රට ගැන ෙටියෙන්න්. සරලව මෙන්න මෙහෙම මතකතියාගම. රාජපක්ෂලා මොන තරම් උපායශීල්ලී දක්ෂ පොරවල් දෙ කෙල එතකුට හිතාගට පුළුවන් හොදේ මතක පොහර නොමිලදෙනවා කිව අන්තිමට නොමිෙතියා සල් ීලත් ගට පොහ නැවන ේද ව ගවිත ඇතුු කෘෂ ර්මාන්තිම බිඳ ැවුන මත් ඒකෙන් ගොඩේ එට ැරුව දුක්දිෙනවා තහිමියන්ට දුන්න පොන්ද මතකද වැඩ් බද සට පහළවේ ට සියට අට දක්වා අඩු කරනවාකි වනේද. අන්තිමට තෙහිමියට වැලි වැල් නැතිවුණ. හරිද එකට රා පක්ෂ . සිය දුරකාලය ආරම්භ කරන විට ජාතික පාරිභෝගික බහන්්ඩ මිලදර්ශකයට අනුව උද්ධමනය තිබුණේ සීයට හතරයි දසම එකක. සීයට හතරයි දසම එකක. විස්සයි විසයක වන විට එය සයට තිස් නවයයි දසම එකක් දක්වා ඉහළගිය අනේද අන්නේ දවස තමයි ඔය ුංගක්ක ඇහුවේ දැන් සැපද කියේ නේද හුඟග දෙනේ රාජපක්ෂලගින් ඇහව අහෙම. දෙදස් දහනමේ රාජ පක්ෂල බලියයට පත්වන විට විදේශ්‍රමික ප්‍රේශෂණ ප්‍රමාණය ඩො මිලියන පන්ස ිය පහලක්කිතර මේ රට ලැබුණ. අන්තිීමට මේේගලු රට දාලයනුකට විදේස්ප්‍රේෂණන ප්‍රමාණේ ඇමරිකානු ඩොල මිලියන හොන්දේ මිලියන දෙසිය හතර දක්වා පහත වැටුණා. දෙෙදස් දහනමේ ඔය මේ ඇමෙරිකානු ඩොලරේට සාපේක්ෂව රුපියල තිබුණේ එක සිය හැත්තේ නවේ. හරද මෙයාල රට දාලයනකොට ඩොලරේට සාපේක්ෂව රුපියල. රපියහල් තුන් සේ හැට පහපැන්න. හරිද. තාමත් ඒක යහට මෙ හැට යනවා? තාම ගොඩදාගට බැරූ ගයනේද. මේ විදිහට කියන්න ගියොත් මහා දිගලයිස්තුවක්ලියන්ට පුළුවන්. එකක් මතක් කරන්නංකු අපේ රට ගත්ත ඔය අරගෙන තියෙන නයකන්ද. හරිද. හරි හමන් විදිහට ආයෝජනය කලානම් මේ කලේ යාවිද කෙලහිතන්න කො නේද? අපේ නිවස මොනතරන් දුපත්වනාදකි වෝත් අද ගෙදර පොඩියකාගේ කැටය කඩන තැන්ට ඇවිල්ලන්නේ නේද. දැම්මේ ආණඩුව දුහන්නේ කැටය කඩල ආන් ඒ මාරුකාසිවලින් හොඳේ අපට මේ තාත්තල බාප්පලපුතාළඟෙන් අහන්ට තියෙන්නේ එකයි. නයවලින් හදපු නයකුළුණ නයවලින් හදපු නයපොකුණ නයවලින් හදපු නයවරයවල් නයවලින් හදපු නයගොන්තොටපළවාල් යනු නිබර්දිම ආයෝජන නම් අදද ඇයි අපි මේ ණයකන්දකට යන්න ංකලොත්තුනේකන ප්‍රශ්නයට උත්තර දෙෙන්ටකු හරිද ජනපති රනිල් ගැනත් එහෙමයි. හෝ සිය පසුගේ යහපාලන කාලේ එකනේ රනිල් මෛත්‍රී සුසංගයෝගේ වෙලාවේ රුපියල් බිලියන දෙදස් තුන් සය එකොළහත් නාය අර්ගෙනතියවා අවෞරුදු දෙකට හොඳේ අවුරුදු දෙකට වැඩිම නාය ගත්ත කෙනා. කරපු දේවල් කියන්ට කියන්න කොනේද. ඇවෝොත් කියන්නේ රාජ්‍ය සේවක වැටු. බංකොලො තරාජ්්‍ය ආයතන නඩත්තුව. නිදහස් අධ්‍යාපනයක්. නිදහස් සෞඛ්‍ය සේවේ නේද සෘදිය ආද. ද ගෙන මයි ත්තර හැටියිට කියන්නේ. මේ සයල්ලම මේ දේශපාලන නඩේවිසින්ම නිර්මාණය කළ අධූර දර්ශික්‍රියාවල ප්‍රතිඵල. උදාහරණයක් කරම්බලන්න ඉන්දියානු තෙල් සමාගමයි අපේ සිපෙට්කෝ එකයි දෙගොල්ලම විකුණන්න එකම ඉන්දන එකම මිලට නමුත් අයිෝසිය එක ලාබ ලබනකොට සිපෙට්කෝ එක පාඩු ලැබුවනං කොහෙද ප්‍රශ්නය ප්‍රශ්නය රාජ්‍යය කල්මනා කරණය තියෙන දුර්වලකම වැඩමොකක් ද නේද තෙලිවැකඒ තුන් සේ ධනමයකින්ම අපි නිරන්තරයෙන්ම කියපු කතාවක් තියෙනවාන ඒ තමයි මේ රට බංකොලොත් වෙන්න මේ සියල්ලු දෙනාම මාරුවෙන් මාරුවට මේරට පාලනය ළයිව. කියන්ටෝනිකේ ලනේද. අන්න අද මේ ජනමාධ්‍යමති බඳදුල ගුණවාර්ධනත් ඒක ඉවිදිහටම කියනවා අනේද. රට බංකොතුවීමම් සම්බන්ධයෙන්. දෙදස් තුනේ ඉදං ලංකාවේ පාලිමෙන්ටුව නෝජනයකට අපි සියනු දෙනම වග උත්තරුව මිසක් ගෝටාවේ රජ පක්ෂ ජනාජිපත්තුමා වග උත්තරකරුවේ නෙවේ. ඔහ හැබයි ඉතින් අරම ගෝටාබේනෙමේ අපි කෙල කියේනවා නෑනෑ. ගෝටාබේල රාජපක්ෂලා ඔබ සියලු දෙනාම මේ රට මෙතන්ට වැටුනෙකට වගකිව යුතුමයි. දැංගඔවේ සමන් රත්නප ප්‍රිය කියන විදිහට ජනපති ගරම දුපත්කම නැතිකිරීම. උන්ග කල්ලඉඳ වරුදු හතුලිස් පහක පනහක්ක ඉඳලා කියන බෙරපදේතමයි ෝක හොදේ. දැන් ඒකට මේ ඔය අස්වැසුම දෙන්න හදනවන නේද. සමුෘදී අස්වැසුම කරලා එක දෙට හදනවා අනේ දේ දුපත්කම නැතිකරට නේහම කරනවා ඇත්තනේද. නෑ. මේ ඔය බයනැතු අස්වැසුමට සල්ලි තියෙනවා කියන්නේ. තව ඔය ලක්‍ෂ පණහක හැටකගේ චන්දය ඊල්ගේ ජනාධිපතිවරණයේදී කොල්ලකන්නන හරිද. වෙනම කදද. නේද. නමුත් ඇත්තකතාව අපි තේරුන් ගමු. මේ රනිල්ල රාජපක්ෂල ඇත්තටම ආස දුප්පත්කමමන්ටේන් කරන්න. නැත්තන් දු්පත්කම පවත්ත ගෙනන්න. එතකොටයිනේ හැටනමයක් ඇත්ත ලක්ෂයක් විතර චන්දගට පුළුවන් වෙන්නෙ නේද. ඒනිසා දුප්පතුන් සහන් නූගතුන් වැඩිවෙන තරමට මේ උන්දලට රජ සැපවිනින්න ලේසිී කියලා අදටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහයා. ංක මක්ෂ ප කරන නිෂපාන අතිත ව නි පද ලා රස ත් උසත්වේ ප ලාටික් ස් නම හරන මික දැවනද පලට චෝ් ගඩලරත්න ලෙන්න් ක්ස්පට ලංක වි. රටේ ආර්ථික බංකලොත්භාවට හේතු සෙවීම සඳහපත් කළ සාගරකාරයවා සම්ගේ කමිටුවෙන් ඉවත්වීමට විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් තීරණය කර තිබෙනවා. විපක්ෂනායික සජි ප්‍රේමදාස විපක්ෂයේ විධयක කමටු රැසීමේදී ප්‍රකාශ කේ මේ කමටුවේ අරමුණ පොහොටුවට සුදු हुුණු ගෑම බවයි. මෝල්‍ය ංකලොත් භාවට හේතු වූ කරුණු සොයාබැලීම සඳහා පාර්ලිමෙන්න්තුු විශේෂ කාර්ක සභාවක් පසු කියදා පත්කලා. එහි සහප තිලෙස පාර්ලිමන්තු මන්ත්‍රේ ජීති්‍ය සාාගරකායව සපත්ක ඇති බවයි කතානායිකවරයා පාර්ලමෙන්න්තෝට දැනුම්තුන්නේ ඒත් සමග පාලිමෙන්න්්වේද උනු සුම්තත්වයක් ඇති වුණා විපක්ෂ චෝතනා කරසිටේ මෙම පත්කිරීම හෝරගේ අම්මගෙන් පේන හැසීමක් බවයි. මෙ අතර එම විශේෂකාර්ක සභාවන් ඉවත්වීමට විපක්ෂ නෝජනය කරන ක්ඩායා තිරණය කළලා. මේ තේරීම් කාරක් සභාව නිකම්ම නිකන් කතාසා. ්ක්වෙයි කෙලිම්ම බැසිල් රාජපක්ෂ ප්‍රමුක කණ්ඩායම සුදුහුණු ාලා සුද්ධ කරන ක්‍රියාවලියක් වෙනවා කිය එක බොහොම පැදිලි මේ අරගලකාර ඉතත්වෙන් මිදිච්ච විරාමය තුළ මේ අය උත්සහ කරනවා මේ අගේ ගෝල බාලියෝ ටික නියෝජිතය තික අතකොල්ෝ ටික දාල සුදුහුණු ගාගෙන තමන් පිරිසිදුවේ ඉතින් ම යෝජනා කරනවා මේ අවස්ථාවේ විපක්ෂයට සම්බන්ධ සියලූම නියෝජිතය මේ වැඩකට නැති තේලිම් කාරක සභහාවෙන් ඉවත් වෙලා වි ක්ෂයේ අපි සිල්ම දෙනායකතු කරගෙන අපි ස්ථාපනය කරමු අපේ කාරක සබහ. දැන් ඒ සභහාවට අපි ආරාධනා කරමු මේ පාර්ලමෙන්න්තුුවේ දෙසි විසි පපස් දෙනටුවෙන් පාලිමින්තු මන්ත්‍රී විිත හේරද කතානායකවරයාට ලිපියක් යොම් කරමින් එම කාර්ක සභාවෙන් ඉවත්වන බව දැනුම්තුනාම්. ජනපති රනිල්ගේ ජීවිතය පුරා වැඩියෙන්ම ඇත්තේ පරාජයන් බව ජාතික ජනබල වේගේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක පවසනවා. ඒ අත්තර ප්‍රදශය පැවිති සමලුවකදේ ජාතික ජනපලවේකය සංවිධහන කළ වත්තල ආසන සමුලුව බැත්තුලාා ඒ එහිනායික පාටලිමින්තු වන්ත්‍රයේ අනුරු කුමර දිසානායක ඇතුළු පිරිසකගේ සහාගතුේ න්ෙ රනිල් විික්‍රමසි අපරා ඇයි පරදිනට බයනෙව. මද රනිල් වික්‍රමසිංහ පරදින්න ය කනෙක් නෙවෙයින්න පැදු කෙනෙක්ම රනිල් ලික්‍රමසිහ ගොහයාගන්ඩ ාර්මුණෝද දිනපු අවස්ථ. වැඩිපුතරව දනමගත පැරදි අවස්සා ඒසා රනිිල්ලික්‍රමසිහ පරදින්න යනේ? මේ සල්ලි නැතිකම නෙවෙයි මේ බලට පත්වෙන බලවේගට බයයි බවෙන්ඩෝ බයිවෙන්ඩවුනා දවසක් පාර්ලිමිේන්තුවදී මට ජොන්ස්ටන් පනාාන්දු නැගිටලා කිවවා මට දූසිතයන්ට දඩුවන්දීම බලේතිබ බකිවවා ොම නගිටලා කිව්වා ඒ බලේතිබ බනන් මේ ඉස්රපේදී පාලිමේන්තුවේ ඒ පැත්ත එහිට ස්රපේලි ඔක්කොම ඇතුළ කිවවා. ක ඉස්රපෙන හිටිය ස්පි දිසානායට නිමල් සිරිපාල ප්‍රසන්න රණතුග කේලේ රම්පුක්වැල්ල බයිඩු නෙද බයිෙන්ඩවුනා ෙක සි කියරු ති අර්බුද වෙලාව දේශප පන කට න වෙලාක් නෙේ රට කඩා ටල තින වෙලාවක ේශපහනෙ පැත්තකින් තිෙලා එකතු ලාවා මකදගන්න ඔව එකතු වෙන්ඩ කියෙන වෙලාවා. මොුණවගේ නම්. සවභායික වියස ැති සාමය කවුඩාන. මහ සුනාමයක් ඇවිල්ල ආර්ථිකය කඩාලටන දේපල විනාසුා අප ක න්න ලෑස්ති රටහදන්. හැබයි මේ ස්භයක වියේසනයක් නෙවේ මොක්දමින්. මේ පාලක කණ්ඩායම්විසීන් මා ජනය ග දාන කෝට ්‍රකෝටි න හොරකන් කරලා. ඇති කරපු ගියසය. ඉතිහාසය පරවිනිි වතාවට තත්තු මාරු දේශපාල්ලයට සමුදීලා ඔව මාලි මාවේ ජාතික ජනබලේගේ මේ රටේ පදූජනයගේ ආ්ඩුවක් පළමහතාවට මේ ලාංකීය භූමිය මත නිර්මාණය වෙන යි කියනෙක ඔවුන් ඩැ තේරුම් අරගෙන තිෙනවා ලනි සාපි කියන උඹලට චන්දකවදා තිබ්බාත් චන්දෙ කවද තිබ්බාත්. ස්තීරවම අපි උඹලවා එලවනවයි කියන පනිවිඩය අදාපිඩේ වත්තල සමුලින්ඳගෙන දෙනවා. එම පෝතත් සම්ගෙන් සේත උදසන පුවත්විකාශයමීන් නිමට පත්වනවා ඔබට සුභදවසක්.